අභිමානයෙන් සෞභාග්‍යකරා නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය අද කොළඹ නෙළුම්පොකුණ රංගහලේදී ආරම්භ වුණා. එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට පක්ෂ සමාජිකයින් මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. සමාරම්භයෙන් අනතුරුව ප්‍රථම කතාව සිදු කළේ පක්ෂයේ නිර්මාතෘ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි හිතන්නේ ලංකාවේ තියෙන ලදරුම දේශපාලන පක්ෂය. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි, එකම පරමාර්ථය වුණේ ජනතාව දිනවීමයි. ගරු අගමැතිතුමනි, නම උකුන් වුණාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි කිරි නෙවෙයි, අපි බොන්නේ පක්ෂයක් හැටියට ආඩම්බර වෙනවා. අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපිට අභියෝග තියෙනවා, අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපිට අභියෝග කරත් ඔවුන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය, ඒ ජනතාවට අභියෝග කරන්නේ. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. අනතුරුව සංවත්සරය අමතනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා. ඒ ආණ්ඩු බලය ගත්තට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලය වින් කරන පටන් අරන් තියෙනවා අපි. අද අපිට වෙලා තියෙන එක පක්ෂයක කීර්තිය, ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕන. ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශ වලින්, රාජ්‍ය ආයතන වලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. අද ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතල විදියට ඇදිලා යන්නේ ඒ අය ආතරේ වැඩ නොකරන නිසායි කියලා මම හිතන්නේ. ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕන. ඒ හඬ අපිට ඇහෙන්න ඕන. දේශපාලනයෙන් ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු ආසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරන්න නම් පක්ෂයක් විදියට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕන. ඡන්දය දුන්නු ජනතාව දැන් ඉන්නේ තාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා අපිට නම් හොඳට පුරුදුයි. මේ වගේ කාලවල නොකල වැරදි වලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. MCC ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට පාවා දෙන්නේ නෑ. මෙවර සංවත්සරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. රටේ ප්‍රධාන මූල්‍ය ආයතන මහ බැංකුව කොල්ල කෑමේ ජාතික ආර්ථිකයට එල්ලූ මරුපහරේ දුර්විප අදටත් මේ රට විඳින. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ කළේ වුන්. නීතිය වෙනුවට පලිගැනීම අවලාද සමාජගත කළා. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරුම් ලක්ෂ්‍ය වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර පැවති අවිශ්වාසයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකාර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම බිඳුවක් බවට පත් කරන්න සැදී පැහැදී සිටින බව මම දන්නවා. දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.